අපට ජීවිතයේ අප පාතබන සෑම දිනකින්ම අලුත් යමක් ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒ දේ අරුත් පරව ජීවිතයට උකහා ගන්න පුළුවන් නම් ඔබට අපට හැමදාම සතුටින් සිනාසෙන්න පුළුවන්. එබඳු අරුත් පර පණිවිඩ පිරුණු ලතා මඩුල්ල කාන්තා උදේම සංග්‍රහය අදත් ඔබට සමීප කරන්න සූදානම් සිටිනවා සංවේදිකා නදීකා ගුණරත්න. බොහොම ස්තුතියි අපේ මිතුරිය අනුෂා මුහන්දිරම් අපිට සම්බන්ධතාවය ලබා දුන්නා සතුටින් ජීවිතය කියාදෙන ලතා මඩුල්ල ගුවනට එක් කරන්න. ලතා මඩුල්ල ලතා මඩුල්ල අයුබෝවන් සුබෝදෑසනක් ශ්‍රාවක හිතවතුනි, ඉතින් අදත් මේ ලතා මඩුල්ල සෙවනේ ඉඳගෙන පුරා හෝරාවකට ආසන්න ගුවන් කාලයක් ඔබට ඉතාමත් වටිනා තොරතුරු ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනද වගේම අදත් ලතා මඩුල්ලෙන් ඔබ කැමති විශේෂාංගෙ විදිහටම වෙන් කරලා තියෙනවා ඔබ වෙනුවෙන් ගුවනට එක් කරන්න අලුත් පොත්පත් පිළිබඳව හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම සාහිත්‍ය පොත් පියසත් එක්ක යන ගමනත් මතක් කරන්නට සූදානම්. ලතා මඩුල්ලෙන් ඔබ දන්නව ශ්‍රාවක හිතවතුනි, හැමදාමත් අපි ඔබට ප්‍රශ්නයක් යොමු කරලා නිවැරදි පිළිතුරු එවන ඔබට ඉතාමත් වටිනා පොත්පත් ත්‍යාග විදිහට ලබා දෙනවා. ඉතින් අදත් ඔබ දන්නවා ඒ කටයුත්තත් එක්ක අපි මේ විදිහට මතක් කරනකොට අදත් අපි මේ සූදානම සාහිත්‍ය පොත් පියසත් එක්ක ඒ යන ගමන පිළිබඳව මතක් කරන්න. ඔබ දන්නවා මේ වෙසක් සතියත් එක්ක ඒ වෙසක් සතියේ අසිරියත් එක්කම මේ අපේ ශ්‍රාවක හිතවතුන් ගොඩක් කැමති පොත්පත් වැඩිපුර කියවන්නේ. ඒ වගේම තමයි දැන් පහුගිය දිනවල අපි බක්මහේ අසිරියට මුහුණ දුන්නේ. ඒ වගේම තමයි දැන් වෙසක් අසිරියත් එක්ක මේ අලුත් අලුත් පොත් පිළිබඳව අපේ ශ්‍රාවක හිතවතුන් ගොඩක් කැමති දැනගන්න. අද අපි කතා කරන්නේ ඒ වගේ තොරතුරු පිළිබඳව සාහිත්‍ය පොත් පියසේ අධිපතිතුමන් ශාස්ත්‍රපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමික මුණසිංහ මහත්මයා ඉන්නවා දුරකථනයේ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් නදීකා. ඔව්, චාමික මුණසිංහ මහත්මයා, කොහොමද දැන් වෙසක් සතිය අපේ පාඨක ජනතාව වෙනුවෙන් අලුත් පොත්පත් කොහොමද හඳුන්වලා දෙන්නේ? ඇත්තම ඔබ කිව්වා වගේ අලුත් අලුත් දැන් නොතන જાතිය ලොනන කී කියලා අපේ කොමරතුගු මුනිදාස පලිතුමාගේ අනගේ අදහස අපිට සීගන්නනවා. මම හිතන්නේ වෙසක් සිරියේ සැදෑ සිරිය අපි අත්දකින්නට නම් අපි ධර්මයේ දකින්නට ඕනේ, ධර්මයේ පිළිපදින්නට ඕනේ. එහි පසිකෝ කියන්නේ එන්න ධර්මයේ දකින්න කියලා. මම හිතන්නේ ධර්මයේ දකින්න විතරක් නෙවෙයි ධර්මයේ පිළිපදින්නත් කාලයයි මේ. ඒ නිසා මම හිතන්නේ බොහෝ පාඨක ප්‍රතිචාර තියෙනවා. මම හිතන්නේ බොහෝ දෙනා දැන් ආගම දහම කෙරෙහි වැඩි වෙනදාට වඩා ගැඹුරක් කියලා. ඒ නිසාමයි කතරම් හොඳ නවකතාවක්වත් මෙතරම්ම අලෙවි නොවන යුගයක මම හිතන්නේ දහම් පොතපත කෙරෙහි වැඩි මේ වාටක ආකර්ෂණයක් තියෙන. ඒ නිසාමයි අපි එලි දක්වන පොතපත බොහෝ වෙලාවට මාස දෙකකින් තුනකින් මම නැත්නම් හතරකින් වගේ දෙවෙනි තුන්වෙනි මුද්‍රණ වලට අපිට යන්න අවකාශය සැලසී තිබෙන්නේ. මම හිතන්නේ ඒකේ ඉලේ තියෙන සාධාරණ බවත් පොතේ තියෙන ගුණාත්මක බවත් ඒ වගේම දහමට තියෙන පාඨක නැඹුරුවත් මේ කියන සියලු කාරණා එක්තැන් වෙලයි මම හිතන්නේ මේ සාහිත්‍ය පොත් බොහෝ වෙලාවට පාඨක සමාජයට යන්නේ. මේ වගේම මේ ලතා මඩුල්ලහරා දහම් වේදිකාවක් දැනිලා තියෙන ඒ නිසා රටේ බොහෝ තැන්වල අපිට දහම් පොත්පත් මේ වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවකීතුතුන් කතා කරන දහම් පොත්පත් ගෙනාවෙන් ලබා ගැනීමට ලබා ගන්න හැකි ස්ථාන පිළිබඳව විමසීම් කරනවා. ඒ නිසා මම හිතන්නේ වෙසක් පොහොයට මේ පසුගිය 2559 වෙනි වෙසක් පුන් පොහොය දිනේදී අපිට අවකාශයක් ලැබුණා නදීකා දහම් පොත් 50ක් ඉලි දක්වන්න. මම හිතන්නේ ඒක අපි කවදාකවත් සීනකින්වත් හිතපු ගමනක් නෙවෙයි. අපි මේ ඇහිලා තියෙන ආපහු හැරලා බැලුවාම මම හිතන්නේ මේ පොත් 50 තුලම යම් ගුණාත්මක සාධනීය විශිෂ්ටතාවක් තියෙනවා කියලායි මගේ දැනීම හැඟීම. ඒ නිසා වන්නට ඇති මේ පොතපත පිළිබඳව බොහෝ දෙනාගේ ඇගීමට ප්‍රසාදයට ප්‍රණාමයට හේතු වෙන්නට ඇති. ඒ නිසා අපි පසුගිය කාලේ පුරාටම විවිධ පොතපත හඳුන්වා දුන්නා. වෙසක් පුන් පොහෝ දිනේ වෙසක් පොහොය නිමිත්තෙනුත් අපි ග්‍රන්ථාවලියක් එලි දැක්වුවා. මම හිතන්නේ බොහෝ දෙනා බලන් හිටියා දඩම්පාල ශ්‍රී රාවුල හිමියන්ගේ සමාජ සංගායනා 1 සහ 2 නිවැරදි වත් පිළිවෙත්, ඒ වගේම ජීවනාලියට දහම්වත් වෙලා මේ කුතින් එලි දැක්කා. ඒ වගේම ඔබට මතක ඇති මහාචාර්ය පාතිකම ඥානීස්සර හිමියන්ගේ ගිහිගෙදර බුදුබණ
පළවෙනි පොත නිකුත් වුණා බොහෝ දෙනා හැව දෙවෙනි පොත කවදාද නිකුත් වෙන්නේ කියලා ඒකත් වෙසක් පොහේදී එළි දැක්කන්න අපිට අවස්ථාව සැලසුණා ඒ වගේම තවත් අපේ අර තමාගේ විමුක්තිය තමා තුළමයි කිව්වා ඒ වගේම අප ඉරණම අපාතමයි කියනවා එතකොට මෙවැනි පොතපත එළි දැක්කන්න නැද්ද කියන කාරණාව ඇහුවා මම එළ විද්‍යාව බුදුසමයේ කියලා කාරණා අනුසාරයෙන් තමයි මේ පොත එළි දැක්කේ අප ඉරණම අපාතමයි කියන කෘතියත් වෙසක් පොහේ නිමිත්තෙන් එළි දැක්වීමට අපට අවස්ථාවක් සැලසුණා නදීකා ඔව් ඒ වගේම තමයි චාමික මහත්මයා අපි දැනගන්න කැමති මේ සාහිත්‍ය පොත් පියසත් එක්ක නිතර ගනුදෙනු කරන අපේ පාඨක හිතවතුන් වෙනුවෙන් මොනවද මේ දවස්වල තියෙන සහනය හිම ඔව් ඇත්තෙන්ම දැන් මේ එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කර්මය අපේ මහරඹෑවේ පාලිත ස්වාමීන් වහන්සේ කර්මය සහ පුනර්භවය නමින් පොත් එලක් එළි දැක්ව අපිට මතකයි මරණය අන්තරාභවය කර්මය සහ පුනර්භවය පොත ඒක දෙවෙනි පොත හැටියට එළි දැක්ව අතීත භවයන් පවසන තේරාපදාන පොසොන් පොහොය දිනේදී ඔබට පාඨක ලෝකයාට දයාද කරන්න අපි සැදී පැහැදී ඉන්නවා පෙර භවයයි කර්ම විපාකයයි කියන කෘතිය ඒ වගේම සරච්චන්ද අමරසිංහ සූරීන්ගේ මෙතෙක් බොහෝ අඩුවක් වෙලා තිබුණ කතා වස්තු සහිත සම්පූර්ණ ධම්මපදයේ ඉලි දක්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා ඒ වගේම තිලක් සේනාසිංහ සූරීන්ගේ දහම් රසය පූජ්‍ය කොළඹිසේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ අපටම දැකිය හැකි ඊළඟ භවයේ පළවෙනි පොත අපි කලින් නිකුත් කරා ඒකේ දෙවෙනි පොත ඉලි දක්වන්න ලෑස්තිලා ඉන්නවා ඒ වගේම නදීකා සාහිත්‍ය පොත් පියස මගින් පසුගිය වෙසක් පුන් පොහෝ දිනේදී සමාජ සත්කාරයන් දෙකකට දායක වන්නට අපිට වරම් වාසනාව භාග්‍ය උදා වුණා මතුගොඹෝපිටි ශ්‍රී සීලවංශාරාම පුරාණ මහා විහාරයේ සිල් සමාදන් වෙච්ච සියලු ඕසියෝසයන්ට බුදු සරණ වෙසක් කලාපේ නොමිලේ ලබා දෙන්න සාහිත්‍ය පොත් පියස දායක වුණා ඒ වගේම පස්වැදුණු රට ඓතිහාසික දලුක්ගල කන්ද චිත්ත විවේකාශ්‍රමයේ සිල් සමාදන් වුණු සියලු ඕසියෝසයන්ට ධර්ම දීපය සහ බුදුසරණ වෙසක් කලාපයේ නොමිලේ ලබා දෙන්න සාහිත්‍ය පොත්පියස දායක වුණ බව නිහතමානීව කියන්න සතුටු ඒ වගේම මේ එළඹෙන පොසොන් පොහොය දිනේදී ඔබට අලුතර පළාතට භික්ෂු විවේකාරාමේ උදෑසන 9 සිට 11:30 දක්වා අපේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා ඒ වගේම නාගොඩ ඊනිටි ඇඟල පුරාණ මහා විහාරයේදී දහවල් 1 සිට 2:30 දක්වා පැවැත්වෙනවා ඒ වගේම පිඹුර බොඩ්ලයින් කාමන්ට් ආයතන පරිශ්‍රයේ හවස 3:30 දක්වා ඒ ධම් සාකච්ඡාව සමග ධම් පුවත්පත් අපි නොමිලේ බෙදා දෙන්න කටයුතු එදා තිබෙනවා නදීකා ඔව් ඒ වගේම තමයි චාමික මහත්මයා අපි කැමති දැනගන්න දැන් අද දවසෙත් අපි සාහිත්‍ය පොත් පියසත් එක්ක එකතු වෙලා ලතා මඩුල්ල හැමදාම ප්‍රශ්නයක් අහනවා අපි ශ්‍රාවක හිතවතුන්ගේ මොකක්ද අදහන ප්‍රශ්නේ ඔව් බොහෝ දෙනා අපි දැන්ටම දෙනවත් වෙලා තියෙන වෙසක් පුන් පොහොය දිනින් නිමිත්තෙන් වෙසක් පොහොය නිමිත්තෙන් අපි එළි දැක්ව පොත්පත් වල නම් පිළිබඳව ඔබට ලියා එවන්නට පුළුවන් එහෙම නැත්නම් ඔබට පුළුවන් පොසොන් පොහොය නිමිත්තෙන් එළි දැක්වන අපේ පොත්පත් පිළිබඳව ඔබ දැනුවත් බොහෝ දෙනා බලා හිටියා ඒ වෙසක් සහ පොසොන් සමයේදී එළි දකින මේ සාහිත්‍ය පොත් පත් පිළිබඳව ඔබට සරලව සංක්ෂිප්තව නිර්මාණාත්මකව ලියලා එවන්නට පුළුවන් අපි එයින් වැඩි ඒ අවබෝධයක් දැනුමක් අවබෝධයක් ඒ කිරී ඇල්මක් තියෙන ශ්‍රාවක හිතුණු හිතවතුන් ජයග්‍රහකින් හැටියට තෝරා ගන්නට අවකාශයක් සැලසේවි නදීකා අපේ එවන නිර්මාණ තුළින් තෝරා බේරාගෙන හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට ඒ වගේම අපි හැමදාමත් ඔබට මතක් කරනවා සාහිත්‍ය පොත් පියසේ අධිපතිතුමන් චාමික මුණසිංහ මහත්මයා කෙරෙන් ඇතුළු කණ්ඩායම කරන්නා වූ මේ සත්කාරයේ පිළිබඳව ඇත්තටම අපේ ජීවිතේ අපිට අපි බොහෝ දේවල් වලට ඇලුම් කරනවා ආසා කරනවා කැමැත්තක් දක්වනවා ඒ නමුත් ඒ මමය මගේය කියන හැඟීම ඒ සංකල්පය මට මගෙන් අයින් කරගන්න පුළුවන් නම් මේ ජීවිතයේ යථාර්ථය කොයිතරම් දුරට ඔබට තවත් පසක් වේවිද බොහොම ස්තුතියි ඔබතුමාට මේ කෙරෙන්නා වූ සත්කාරය ලතා මඩුල්ලත් එක්ක නිරතුරුවම එක්වෙලා ඉතින් ඒ අද අපි ඒ ඔබෙන් අහන ඒ ප්‍රශ්නයට නිර්මාණාත්මක වෙවන්න පුළුවන් පිළිතුරු ලියලෙවන්න අපිට නිෂ්පාදිකා ලතා මඩුල්ල සදේශීය සේවයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 කියන ලිපිණයට ඒ විතරක් නෙවෙයි ඔබට පිළිවන් ලතා මඩුල්ලට ඔබේ ගැටලු ඒ වගේම තමයි ලතා මඩුල්ල කොහොමද අපේ වැඩසටහන නිර්මාණය වෙන්නේ මේ හැම දෙයකටම විස්තර ඔබට එවන්නට පුළුවන් ලතා මඩුල්ලට ඔබේ අදහස් යෝජනා චෝදනා මේ හැම දෙයක්ම ලතා මඩුල්ලට යොමු කරන්න ලතා මඩුල්ල නිරතුරුවම සූදානම් ඔබ වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන්න